රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් හරිදේ හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම ලක්ෂ්මන් විජේකුමාර මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත ඖෂධහිඟයෙන් පීඩා විඳින පොළොන්නරුවේ වකුගඩු රෝගීන් ගෝස් පිළිබඳවත් ප්‍රශ්නයක් රජය කියන්නේ මිනිසාට සේවය කිරීමට බිහි කළ යාන්ත්‍රණයක් මිස මිනිසා විසින් අවසාන වශයෙන් සේවය කළ යුතු යාන්ත්‍රණයක් නෙවෙයි කියලා ආණ්ඩුව මතක තබා ගත යුතු බව අද ටෙලිවැකියෙන් මුලින්ම දේශීය පුවත් සෞඛ්‍ය ශාස්ත්‍රයේ පවතින ගැටලු පිළිබඳව අප නිරන්තරයෙන් තොරතුරු අනාවරණය කරනවා උඩුදුවමින් ඇති ඖෂධ හිඟය ඒ අතරින් ප්‍රධානයි පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ බෙහෙත් හිඟය පිළිබඳ තොරතුරු අපට අද වාර්තා වුණා. මේ නිසාම නේවාසික හා සායනික රෝගීන්ට අධික මිලකට ඖෂධ මිලදී ගැනීමටයි සිදු වෙත්තේ. මේ අතර වැඩි මිලට ගෝසානායනය කිරීමේ සූදානමක් ගැනද ශල්‍ය ගෝස් නිෂ්පාදකින්ගේ සංගමය අනාවරණය කළා. මේවන විට දිවයින පුරාම දැඩි ඖෂධ හිඟයක් පවතිනවා. ඒ වගේම ඖෂධ මිල අහස උසට ගෙහින්. මේ නිසාම රෝගී ජීවිත කබලෙන් ලිපට වැටිලා. රටේ පවතින අහිතකර බදු ප්‍රතිපත්ති නිසාම වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයින් රසක්ම රට හැර ගොස් තිබෙනවා. රෝහල් ගණනාවකම ළමා රෝග ඒකකවල සිට වාට්ටු සංකීර්ණ වැසියාමේ අවධානමකටද ලක්ව අවසන්. පවතින තත්ත්වය පිළිබඳව සියත අප නිරන්තරයෙන්ම බලධාරීන් දැනුවත් කළා. අද අපට එහි ආසන්නතම සිදුවීම වාර්තා වුණේ පොළොන්නරුව වකුගඩු රෝහලෙන්. මේ වන විට පොළොන්නරුව වකුගඩු රෝහල තුළ අත්‍යවශ්‍ය බෙහෙත් හිඟයක් පවතින බවටයි වාර්තා වන්නේ. මාසයක් දුන්නොත් මාස දෙකක් මේ බෙහෙත් එක එන්නේ නැහැ මෙහාට. මේක එක කාඩ් එකක් එනවා 175. කාඩ් 30ක් එනවා මාසයකට. ඒ කියන්නේ තුන් වෙලම බොන්න ඕන. පොළොන්නරුව වකුගඩු රෝහලේ බෙහෙත් තියනවා කියන අපි ගියාපොම බෙහෙත් දෙන්නේ නැහැ අපිට. එය අනුව පවතින තත්ත්වය හමුවේ සායනික හා නේවාසික රෝගීන් පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි. මේ රෝගීන් ඇවිල්ලා සමහර අය මිල අහලා යනවා. අධික මිලයි මම හිතනවා 104 ගුණයකින් විතර මේ බෙහෙත් මිල මේ කෙටි කාලය තුළ වැඩි වුණා. ඉතින් ඒක අඩු කරන්න ඕනේ. අපි කැමති ඒක අඩු කරන්න. ඒක අඩු කරනවා නම් ඇත්ත වශයෙන්ම මේ බහුජාතික සමාගම් මේ ආනයනකරුවන් නියාමනය කරලා ඒ අයට නීති පනවලා මේ මිල අඩු කරන්න. ඒ වාසිය මේ රෝගීන් ලබා දෙන්න කියලා අපි මේ රජයට කියන්න කැමතියි. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරීන් කිහිප දෙනෙකුගේ අවශ්‍යතාවය මත වැඩි මිලට ශල්‍ය ගෝස් ආනයනය කිරීමේ සූදානමක් පවතින බවටයි ශල්‍ය ගෝස් නිෂ්පාදකින්ගේ සංගමය චෝදනා කරන්නේ. අපි දන්න විදියට මේ වෛද්‍ය සැපයුම් අංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සුළු නිලධාරීන් කිහිප දෙනෙකුගේ උපනාම මත කොමිස් පදනම යටතේ දේශීය නිෂ්පාදකයෝ වට්ටලා මේ කොමිස් මත මේ මිලදී ගැනීම සිදු කරනවා කියලා අපිට අනියම් ලෙස තොරතුරක් අපේ සංගමයට ලැබුණා. අපිට ගෙවන්නේ රුපියල් 74.96 මීටරේට ඒගොල්ලන්ට දෙනවා රුපියල් 102.93ක් දෙනවා රුපියල් 27.47ක රජයට අපේ මීටරයකින් පාඩු වෙනවා. එතකොට මුළු වටිනාකම මිලියන 3ට කෝටි 9ක් විතර වගේ වෙනවා. එතකොට මේගොල්ලෝ මිලියන 12 ගෙනාව නම් කෝටි කීයක්ද? කෝටි 35ක් කෝටි 40ක් විතර. අපේ නිෂ්පාදකයන්ගේ බඩට ගහලා මේ කරන හදන පාපතර ක්‍රියාව වළක්වන්න කියලා අපි ඇමතිතුමාගෙන් ඉල්ලනවා. දූෂණයේ වංචාව නාස්තිය අක්‍රමිකතාවයේ සහ අකාර්යක්ෂමතාවයේ ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය
අද ලියන්නේ 291 වැනි ටෙලිවැකිය. ඇත්තටම මේ උදාවෙමින් තිබෙන්නේ ඒකාධිපති විවරු පාලන යුගයක්ද කියන එක ප්‍රශ්න කරන්ටයි මේ හදන්නේ. දිගින් දිගටම ප්‍රජාතන්ත්‍රවාදය වලදමමින් සිටින යුගයක් කරා අපේ රට ගමන් කරමින් සිටිනවද කියන එක ප්‍රශ්න කරන්ටම අවශ්‍යයි. දිගින් දිගටම මානව හිමිකම් උල්ලංඝනය කරමින් පාරට බැස්සත් මේ කකුල් කඩන සිවිල් සමාජයේම චප්ප කරලා පාගල දාන්න දරන උත්සාහයක් කරා මෙරට තල්ලු වෙමින් තිබෙනවද කියලා ප්‍රශ්න කළ යුතුවම තිබෙනවා. හොඳේ රජය කියන්නේ මිනිසාට සේවය කිරීමට බිහි කරගත් යාන්ත්‍රණයක් මිසක් මේ මිනිසා විසින් අවසාන වශයෙන්ම සේවය කළ යුතු යාන්ත්‍රණේ එහෙම නෙවෙයි. හොඳේ එක හොඳට තේරුම් ගන්න අවශ්‍යයි. විශේෂයෙන්ම වර්තමාන ජනපති රනිල් ප්‍රමුඛ රාජපක්ෂ කණ්ඩායම ඒක තේරුම් ගත යුතුවම තිබෙනවා. ඔබට මතක ඇති මේ ජනපති රනිල් ප්‍රමුඛ රාජපක්ෂ කණ්ඩායම දිගින් දිගටම එක එක ජාති අමුතු අනපනත් ගේන්ට දරන උත්සාහය නේද? දැන් ඔය මේ අදට පවතින ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතට වඩා සාධාරණ එකක් ගේනවා කිව්වා නේද? දැන් එහෙම කියලා ප්‍රතිත්‍රස්ත පනතක් ගේන්ට හැදුවා. ඒ පනත සම්මත කරගත්තා නම් අපිට කට අරින්න වෙන්නේ බත් කන්නයි ඈනුම් අරින්නයි විතරයි. ඉන් එහාට ගිහිල්ලා කට ඇරියා නම් එහෙම අනිවාර්යයෙන්ම හිර බත් කන්න වෙනවා නේද? ඒ නිසා ඊට විරුද්ධව ටෙලිවැකි 4ක් 5ක්ම ලියන්ට වුණා. සිවිල් සමාජයේ සේම ජාත්‍යන්තර ප්‍රජාවේද විපක්ෂයේද විරෝධය හමුවේ ඕන් අද ඒක යාන්තම් තාවකාලිකව හකුලගෙන තිබෙනවා. දැන් මතක තියාගන්න ඕක හකුලගත්තේ තාවකාලිකව කියලා. හරිද? අනික මේ අනපනත් ඔය පාර්ලිමේන්තුව ඇතුලේ පරාජය කරන්න බැරි බවත් අපි මතක තියාගන්න ඕනේ. හරිද? මොකද හේතුව ජනපති රනිල් එක්ක ඉන්නේ එයාව පත් කරගත්ත හෘද ස්පන්දනයක් ඇත්තෙම නැති නේද රාජපක්ෂ කණ්ඩායමනේ. ඉතින් ඒ අය ඕන දෙයකට අතෝසවනවා. දැන් අපි දන්නවා මේ ජනපති රනිල් මෙතනට ඇවිල්ලා අවුරුද්දයි නේද? ඒ කාලය තුල ණය ගන්න සටනට අමතරව අනිත් ප්‍රධානම සටන උනේ මොකද්ද? මාධ්‍ය මර්ධනේ. ඔය ප්‍රතිත්‍රස්ත පනත ගේන්ට හැදුවෙම ඒ වැඩේටනේ නේද? යාන්තම් ඒක ඔය විදිහට දැන් අකුලගෙන තියාගෙන ඉන්නවා. හොඳේ. දැන් ඔය අද මේ තියෙන ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත ගන්නකෝ ඈ. ඒක යටතේ අත්අඩංගුවට අරගෙන ඔය සමහර ද්‍රවිඩ ජාතිකින්ව අවුරුදු 14-15 හිරේ දාගෙන ඉඳලා තියෙනවනේ නේද? එහෙම ඉඳලානේ නිදහස් කළේ. චෝදනාවක් විතරක් තියාගෙන නඩුවක් අහන්නෙත් නැතුව ගරු අධිකරණයට ඉදිරිපත් කරන්නෙත් නැතුව. හරිද? මිනිස්සෙක්ව අවුරුදු 14-15 ඔය අනපනතක් යටතේ හිරේ දාගෙන ඉන්නවා කියන්නේ මොනතරම් සාපරාධිද කියලා හිතන්න, මොනතරම් ම්ලේච්ඡද කියලා හිතන්න. අර ඊයේ පෙරදා නිදහස් කරපු දෙමළ තරුණයෝ අවුරුදු 14-15 හිරේ හිටියා. කිසිම චෝදනාවක් නැහැ. අන්තිමට මුකුත් ඔප්පු කරගන්න නැතුව එළියට දැම්මා. අවුරුදු 15ක් හිරේ හිටපු කාලේ කවුද මේ මිනිසුන්ට දෙන්නේ ඔය ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත? ඒකයි තියෙන බහනකම. ඕන විදිහකට පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඒ පනතට වඩා හොඳ එකක් ගේනවා කිව්වනේ. ඒ කියන්නේ මේ සැර අඩු කරපු එක ආවනම් එහෙම මේ අවුරුදු 35ක් ඉඳලා එහෙමම තමයි මැරෙන්න වෙන්නේ. හරිද? ඒ ත්‍රස්තවාදීන්ට නෙමෙයි, මාධ්‍යවේදීන්ට. මාධ්‍යවේදීන්ව තමයි ඍජු ඉලක්කයේ බවට, දඩේම බවට පත් කරගන්න හැදිවේ. හරිද? අන්තිමට හොඳ වෙලාවට සිවිල් සමාජයේ විපක්ෂයේ නේද ජාත්‍යන්තරයේ එකමුතුවෙන් යාන්තම් අකුල ගත්තා. දැන් අලුත් එකක් ඇවිල්ලා. මොකක්ද අලුත් එක ඇවිල්ලා තියෙන්නේ? විද්‍යුත් විකාශ අධිකාරී පනත. මේ නම අපි මේ සිංහලෙන් කිව්වට මේ පනත් කෙටුම්පත සමහරුන් කියන්නේ මේ නිකම්ම නිකම් යෝජනා විතරයි කියලානේ නේද? ඒක තාවකාලිකවයි ලියලා තියෙන්නේ, ඒවා ඕන තරම් වෙනස් කරගන්න පුළුවන් කියලා. හරිද? ඒක තියෙන්නේ ඉංග්‍රීසියෙන්. සිංහලෙන් නෑ, දෙමළෙන් නෑ, පරිවර්තන නෑ, ඉංග්‍රීසියෙන් විතරමයි තියෙන්නේ. ඒකට මේ ඉංග්‍රීසියෙන් දීලා තියෙන නම තමයි ඉලෙක්ට්‍රොනික බ්‍රෝඩ්කාස්ටින් ඔතොරිටි බිල් කියලා. දැන් මේ ඉංග්‍රීසියෙන් තියෙන පිටු 21 මෑත කාලයේ කියවන්ට ලැබුණු ඩ්‍රැකියුලා පන්නේ ලේඛනයක්. හරිද? ඩ්‍රැකියුලා පන්නේ ලේඛනයක්. ඉතාම පැහැදිලිව මෙම පිටු 21 ඇතුලේ ඇති අරමුණ සංක්ෂිප්ත කරලා කියන්න පුළුවන්. අරමුණ තමයි ගුවන්විදුලි සහ විකාශන ආයතන හොඳ ළමයි කිරීම. හොඳේ හොඳ ළමයි කිරීම. හොඳ ළමයි කියන්නේ ආණ්ඩුව කියන බේබදු තාත්තා බීලා හතරගාතෙන් වැටිලා ගෙදර ඉන්න තමන්ගෙම දුවව අපයෝජනය කරද්දිත් ඒක මරුතා
ඔයා හරි ශෝක් තාත්තේ කියලා එහෙම තමයි තාත්තේ ගෙදර දියුණු කරන්න පුළුවන් කියලා ආන් එහෙම මාධ්‍ය ආයතන ලව්වා කියව ගන්නට හදාගත්ත ආ වගන්ති ටිකක් හොඳේ මේක මතක තියාගන්නකෝ මේ පිටු 21 කියවනවා තියා ඇහැටවත් දැකපු නැති සමහරු නද මේ එක එක ජාතියේ කතා කියන නෑ ඉතින් ඒව හොඳයි ඕවා පාලනය කරන්න ඕනේ නේද අනික ඉතින් මොනවා වුණත් දැන් ජනපති රනිල් මේ ගෑස් ඉන්ධන කිරිපිටි පෝලිං එහෙම නැති කළානේ ඉතින් ඒ නිසා දැන් ওই රට හැදෙමින් පවතිනවා ඉතින් ඒ අනුව ওই මාධ්‍යත් හදාගන්න අවශ්‍යයි නේද එහෙම කතත් ඇහෙනවනේ හොඳේ පෝලිං නැති කිරීමේ ගෞරවය අපි ජනපති රනිල්ට දෙමුකෝ නේද ඒක ඇති කිරීමේ ගෞරවය අපි ගෝඨාභය ප්‍රමුඛ රාජපක්ෂලට දෙමුකෝ හරිද රාජපක්ෂලා තාම ඉන්නවෑ හොඳට මතක තියාගන්න හැබැයි එකක් මතක තියාගන්න ඕනේ මේ සියලු සෙල්ලම් දාන්නේ තාමත් ණය අරගෙන හොඳේ මේ තියෙන්නේ තාම ණය ආර්ථිකයක් නිෂ්පාදන ආර්ථිකයක් පේනතෙක් මානික නැහැ හරිද පේනතෙක් මානික නැහැ අනික මෙන්න මේකටත් උත්තරයක් දෙන්නකෝ දියේ ගිලිමින් සිටි තරුණියක්ට මැරෙන්න නොදී ගොඩගත්තා කියලා ඒ දැරිවිව දූෂණය කරන්නට අයිතියක් තියෙනවද ඒ නිසා රජය කියන්නේ ජනතාව මිස ජනපති රනිල්වත් එහෙමත් නැත්තම් රාජපක්ෂලවත් නෙවෙයි. හොඳේ මේ ජාතිය අනපනත් ගෙනල්ලා මාධ්‍ය මර්ධනයට සූදානම් වෙන්න හදනවා නම් අපි ඔබලට එකක් කියන්නම්. පොල් කට්ටකින් සඳ එළිය වහලා හඳ පායන එක නතර කරන්න බෑ. හොඳට මතක තියාගන්න. පොල් කට්ටකින් සඳ එළිය වහලා හඳ පායන එක නතර කරන්න බෑ. හොඳේ ඉදිරි ටෙලිවැකි වලින් විද්‍යුත් විකාශන අධිකාරී පනත් කෙටුම්පතේ භයානකකම වගන්තියෙන් වගන්තියට ලියන්නම් කියලා අපි මේ පනත් කෙටුම්පත ලත් තැනම ලොප් කරමු කියලා ඉල්ලමින් අද ටෙලිවැකිය අවසන් කරනවා ප්‍රවෘත්ති අවසන් ඔබට සුබ දවසක්